සුබ දවසක් සුබම සුබ දවසකට ප්‍රාර්ථනා කරනවා නිරෝගිමත් දවසකට ප්‍රාර්ථනා කරනවා අදත් මම ඔයාලට කියලා දෙන්න යන්නේ අලිගට පෙර වලින් සලාදයක් අපි හදාගන්නේ කොහොමද කියලා ඉතින් මේක සමහර විට Google ලොත් පුදුම හිතේ මොකද අලිගට පෙර වලින් සලාද කනවා කියලා කිව්වහම නමුත් ලතින් ඇමරිකන් රටවල මෙක්සිකන් කින් රටේ ඉතාමත්ම ජනප්‍රියම කෑම එකක් තමයි මේ අලිගට පෙර අමුත් එක්ක ආවහම පළමුවෙන්ම සංග්‍රහයට වාඩි වෙලා සතුරු සාමිච්චිය දෙනකොට කෑමට දෙන්නේ මේ අලිගට පෙර වගේ දෙයක් අපි ඉංග්‍රීසි වලින් කියන එකට ඇපටයිසර් කියලා. ඉතින් අපි අද බලමු කොහොමද අලිගට පෙර සලාදයක් හදන්නේ කොහොමද කියලා. මේ තියෙන අලිගට පෙර එතන අවශ්‍ය ප්‍රමාණය ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, ඒ වගේම ඔලිව් ඔයිල් ස්වල්පයක්, ඒ වගේම කොත්තමල්ලි කොළ අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම තක්කාලි ගෙඩියක් අපිට අවශ්‍ය කරනවා. රෙඩ් ඔනියන් ගෙඩියක් අපිට අවශ්‍ය කරනවා. ඉතින් බිලුණු ගෙඩියක්. එතකොට මේ ටික තමයි අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු දැන් අවකාඩෝ. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ අවකාඩෝ ඉදි කපා ගන්න විදිහ බලන්න. මෙන්න මෙහෙම දෙපැත්තට අරින්න මේක. ඉදුණු අවකාඩෝ ගෙඩියක් හරිම පහසුවෙන් ගලව ගන්න පුළුවන්. දැන් මේ විදිහට ඊට පස්සේ මේ දෙපළු කරලා මේ විතර ස්කින් එක ගලවන්න ඊට පස්සේ අපි මේ ස්කින් මේ ගලවගත්තු අවකාඩෝ එකින් එක මෙහෙම කෑල්ලෙන් කෑල්ල අපි අරගෙන කියුබ් පොඩියට කියුබ් කපා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි කියනවා කොටු කපා ගන්නවා කියලා. කොටු කපා ගන්න ඕනේ. ඉතින් ඇත්තරම ඉතාමත්ම රසබර ඉතාමත් ගුණදායක හෙල්ති ෆුඩ් එකක් තමයි මේ අවකාඩෝ කියලා කියන්නේ. මේක ඉතාමත්ම ජනප්‍රියම කෑමක් තමයි මෙක්සිකන් රටේ. ඉතින් ඔයාලට ගෙදරදී අව ගෙඩියක් අවකාඩෝ ගෙඩියක් අරගෙන ඉතාම පහසුවෙන් හදා ගන්න පුළුවන් දෙයක් තමයි මම මේ කියලා දෙන්නේ. ඉතින් මම ඔයා දකින්නදී දැන් මම කපන විදිය මේ විදිහට පොඩි කොටු කපා ගන්න. ඔයාලට පේනවා ඇති. මේ විදිහට පොඩි කොටු කපලා දැන් පොඩි භාජනයකට ඔයගොල්ලෝ දා ගන්න ඕනේ වෙන වෙනම. ඉතින් ඊට පස්සේ අපි බලමු මේ තියෙන මං තක්කාලි මං කපලා තියෙනවා. මේ විදිහට කොටු කපලා තියෙනවා. ඒ වගේම බීලුණු මම මේ විදිහට කොටු කපලා තියෙනවා. ඊට පස්සේ කොත්තමල්ලි කොළ ටිකත් මම මේ විදිහට chop කරගත්තා. ඉතින් මේ විදිහට අමුද්‍රව්‍ය හැම එකක්ම එකින් එක දැන් මේ තියෙන්නේ අවකාඩෝ ටික මම ඔයාලට පෙන්නුවා ඉස්සෙල්ලා කොටු කපා ගන්න විදිය මේ තියෙන්නේ කොටු කපාගත්තු අවකාඩෝ. අවකාඩෝ කියන්නේ අලිගැට පෙර වලට. ඉතින් දැන් මේක මේ විදියට අමුද්‍රව්‍ය ටික මම එකතු කර ගන්නවා. ඉස්සෙල්ලාම කොත්තමල්ලි කොළ ටික මම දා ගන්නවා. ඒ වගේම බීලුණු ටික කපාගත්තු ටික දා ගන්නවා. ඒ වගේම තක්කාලි කොටු කපා ටික දා ගන්නවා. අපි මේකට දෙහි ගෙඩියක ජූස් එකතු කර ගන්නත් ඕනේ. ඒතර තමයි තව රස වැඩි වෙනවා. ඊළඟට තමයි කහපා කහට පිපෙන ගතිය අඩු වෙනවා. ලස්සනට ග්‍රීන් කලර් එකට දෙහි නිසා දෙහි වලින් කරන්න ඒක. ඊළඟට මම ඔයාලට සීක්‍රට්ස් එකක් කියන්නම්. රහසක් අලිගට පෙර වල ඇට ගතිය ඇට ටික අරගෙන ඔයාලා මේ සලාදේ ඇතුළට දාලා තියන්න නිකම්ම. එතකොට මේ අලිගට පෙර ඇට එකතු කරලා තිබ්බහම අලිගට පෙර වල කහට පිපෙන්නේ නැහැ. මේ විදිහට සලාදයක් හදලා තියෙනවා නම්. දැන් අපි මේ ඔලිව් ඔයිල් ටිකත් එකතු කර ගන්නවා. දෙහි අඹුල් ටික එකතු කරගත්තා. ඔලිව් ඔයිල් ටික දාගත්තා. ඊට පස්සේ මේ විදිහට බ්ලැක් পেපර් ටික එකතු කර ගන්නවා. ගම්මිරිස් කුඩු. ඊට පස්සේ ඔයගල රසාණු ලුණු කුඩු එකතු කර ගන්න. දැන් හැමදේම එකතු කරගත්තා. දැන් මේක හොඳට මිස් කර ගන්න ඕනේ. ඉතින් මිස් කරගෙන මේ තියෙන්නේ මම හදපු සලාදේ. ඉතින් ඔයාලා මේක කන්න ඇත්තටම මේ වගේ චිප්ස් එකක් උපයෝගී කර ගන්න වෙනවා. ඉතින් ඔයාලා කැමති නම් ඇත්තටම මේ වීඩියෝ ගැන වටනවා කියලා හිතනවා නම් ඔයගොල්ලෝ subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. share කරන්න මගේ වීඩියෝ එක. ඉතින් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම ගිහිල්ලා එන්නම්. නැවතත් හමු වෙමු මේ වගේ වීඩියෝ එකකින්. සුබ දවසක්.